සම්මා සම්බුදු සරණයි සදැවතුන සෝතාපන්න පලට පත් ආය ශ්‍රාවකයාහට අටවන භවයක උපතක් නොමැති බවත් සෝතාපන්න පලේට පත්වීම සක්විති රාජ සම්පතියටත් වඩ ශ්‍රේෂ්ඨ පබවත් සම්බුදු දහම්ම අපට පෙන්වා දෙෙනවා සදැවතුනි ඔබ ශ්‍රවණය කිරීමට බලාපරතුන් තර්ම දේශනාවත් මේ අතාර්ථය මෙැනවින් පසක් කොටගෙන සසරකම ජයගන්නට ඔබහට කුසලානි සංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමීින් ඔබ කකිෙහි අනුකම්පාවෙන් බෞද්ධ්‍යයා රූපවාහිණයේ මේ පෑරණියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ්‍යයා රූපවාහිනී මැදිරයට වැඩම කළ පූජ්්‍යපාද කෝරලයාගම සරණතිස ගෞරවනය ස්වාමීන් වහන්සේ. අපි පළමුුවෙන් සාධුනාදදී නමස්කාරපූරක පිළිකනිමු, සාධෝ, සාධෝ සාධෝ. මෙම ධර්මදේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබාදෙනවා කඩවත ඇල්දනී ජනතා මාවතයේ පදිංශි H නන්තාවතිී මහත්මියය සහ කඩවත නුවර පාරේ සෙත්මා සිංහල බෙහෙත් සැලේ අධිපතින WED සුරංගි මහත්මිය. සමන්තාචක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා. සද්හම්මන් මුනිරාජස්සේ සුනන්තුු සග්ගමොක්කදන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා නමුතස්ස බගවතු අරහතු සබ්බ දම්මි සු අප පටිහතඥනචාරස්ස දස බල දරස්ස චතුවීසාර ජෙවිසාරය දස්සෙ සබ්බ සත්තු මස්ස දම්මිස්සෙරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ුනු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගබතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස Quran sele daje visre das, visar das satu temasදasse ද රraja ද se sab sama samdas නමුෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසු අප ටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරය දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස. තතාගතස් සබ්බ්ඥුණෝ සම්මාසම්බුද්ධස්ස සද්ධර් මශ්‍රාවක සැදැහවත් කාරුණික පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු ංන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්මගෞරවය පෙරදැරි කරගෙන අදත් ධර්මශ්‍රවනය කරලා එයින් ලබාගන්න අවවා දනුසාාසනා ම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුක උලොව ගොඩ නගාගෙන නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවේක උතුම් අමාමහනිවලින් සැනසෙන්ඩත්. මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ශ්‍රවනානි සංසයත් හේතුවේවා කියෙන බලාපොරොත්තු ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත්කරගණඩ මෙ මහානීය කුසල කර්මය හේතුවේවා කල නැවත වතාවක් ප්‍රාර්ථන කරම. තුන අපි මේ ධහර්ම දේශනා මාලාව තුළින් උතුම් වූ රතන සූත්‍ර දේශනාව සාකච්ඡා කරඩ යෙදනාා ඒ උතුම් රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා පනස් එකක් සිද්ධ කරල නිමා කරලා තියනෝ මේ වෙනකොට අදා අපට ඒ දේශනාවෙන් සිද්ධ කරඩ තියන්නේ පන දෙවෙනි ධර්ම දේශනාව. මේ සැදැහැති පින්නතුම් දායකත්වය දරන්නේ උතුමූ රතන සූත්‍ර දේශනාව ඒ පනස් දෙවෙනි දේශනාව සඳහා. මෙහි දහවිනි ගාථ රතනය. සහවස්ස දස්සන සම්පදාය තයස්සු දම්මා ජහිතා භවන්ති. සක්කායේ දිට්ටි විතිකිච්චි තංචය, සීලබ්බ තංවා පියදත්ති ංචි කියන දහවෙනි ගාථ රථනය අපි සාකච්ඡා කරන්න යෙදනා විශේෂයෙන් දහවෙනි ගාථ රථනය තුළ සක්කායිදිත්ති විතකිච්චා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන පිළිබඳව විශේෂ කාරණාවක් සඳහන් කරලා තියෙනවා සංයෝජන තුන ප්‍රහීනවීමෙන් තමයි උතුම් වූ සෝවාන් ආර් මාර්ගඵලය ලබන්න පුළුවන් මෙන්. ඉතින් ඒ නිසා මේ සංයෝජන තුන්න පිළිබඳව කෙටියෙන් කරුණු පැහැදිලි කරමින් අපි මේ දහවිනි දහවිනි ගාථරථනය පනස් එක් පිනිි දේශනාව සාකච්ඡා කලා. අපිට අද සාකච්ඡා කරන්න තියන්නේ මේ උතුම් දේශනාවේ එකලොස්වෙනි ගාතා රතනය දහවෙනි ගාථ රතනයෙන් අවසාන අපි සිහිපත් කළා සෝවාන් මාර්ගඵලයෙන් පසු මෙ සංසාරකාන්තාරයේ ඒ උතුමන් වහන්සේ තවත් ආත්ම හතකට වඩා කොහොමවත්ම උපදින්නේ නෑ කියන කාරණාව. ඒ පිල්බඳව කරුණු රාශය අපේ පහුගේ ගාථ රථනයන් සාකච්ඡා කරනකොට දේශනාවල් වලින් පැහැදිලි කළා. අපි ක නිතරම සඳහන් කරනවා නොතේ භවන් අට්ටමං ආද අන්ති. සෝවාන් වහන්සේට මොනම හේතුවක් නිසාවත් අටවෙනි භවයක් නම් නැහැ කියන කාරණාව. එති එහෙම නං මේ සංසාරය ආත්ම හතක් සෝවාන් වහන්සේ ජීවත් වනත් සීලබ්බත පරාමාස විටිකිච්චා සක්කයි දිට්ටි කියෙන සංයෝජනයන් නැවත උන්වහන්සේ කිචිත්ත සන්තානය තුළ කවර කවමුදාකවත් ආයේ උපදින්නේ නෑ. එකකට හේතුව තමයි සමුච්චේද වශයෙන්ම මේ සංයෝජනතුන ප්‍රහිණය කරලායි තියෙන්නේ. සමුච්චේද වශයෙන් ප්‍රහිණය කරනවා කියෙන ආය. උපදිින්ද දෙන්නේ නැකන එක. චිත්ත පරම්පරාවෙන්ම මේ අකුසල් අයින් කරලා තියන්නේ. අන්න ඒ ගැන මේ දහවිනි ගාථාවෙන් සාකච්ඡා කරලා භාගිතුන් වහන්සේ චතූ හපායේ හිච විප්පමුත්තුෝ චචාබිටානානි අබ්බෝ කාතුම්. ඉදම්පි සංහයේ රථනං පනීතං ඒතේන සච්චයන සුවත්ති හෝතු කියන මේ එකොලොස්වෙනි ගාථරථනය දේශනා කළා. එතකොට මේ එකකොලොස්වෙනි ගාථරථනය දේශනා කරමින් අපිට භාගිතුන් වහසේ මොකත්ද පැහැදිරිි කරන්නේ. කෙලෙස් නම් වූ සංසාරයේ පෙන්වලා ප්‍රහානයේ දක්වොලා කෙලෙස් නැමති සංසාරයේ ඇතිල් එහි විපාක ඇ තියෙනවා. අඉනිසා විපාක වශයෙන් සංසාරයක් ඇතිවෙනවනන් ඒ විපාක වශයෙන් ලැබෙන සංසාරයේ ප්‍රහාණය කළ යුතු බව පෙන්වමින් චතුූ හපායේ හිචවිප්ප මුත්හෝ කියන ගාථාරථනය දේශනාකොට වදාළ. කෙලෙස් නම් වූ සංසාරයේ පෙන්මලා. ද මේ කෙලෙස් නම් වූ සංසාරය පෙන්වලා කළ කියන්නේ පනතුන ඔබ මම අපි හැමෝමල්ලඟ විවිධාකාරක ලේස ධර්මයන් ක්‍රියාත්මකයි. ඒ කෙලෙස් තියෙන නිසා තමයි අපි මේ සංසාරය මේ තරන් දුර මේ ඇවිල්ල තියන්නේ මතුවටත් සසර ඉදිරියට යනවනන් අපි සංසාරය ඉස්සරහට යන්නෙ මේ කෙලෙස් නිසාම තමයි. ඒවා විවිධාකාර කෙලෙස් කියල මමසිහිපත් කළා නිමක් නැතික් ලෙස ධර්මයන් මෙ චිත්ත සන්තාන තුළ ඒ වෙලාවට ඇතියෙනවා. ඇහෙන දේවල් නිසා කෙලෙස් ඇති වෙනවා. දකින දේවල් නිසා කෙලෙස් ඇති වෙනවා. හිතෙන දේවල් පදනම් කරගෙන කෙලෙස් උපදවනෝ මෙවිධී විවිධාකාරයෙන් මේ සසරට ඇද බැඳ තබන නොයෙක් විදිහේ කෙලෙස් චිත්ත සන්තානය තුළ ඇති වෙනවා. එතකොට මේ කෙලෙස් සිත් උපදින මොහොතක් මොහොතක් ගානී අපි මේ සංසාරයට බැඳෙනවා. ඒ සසරට බැඳීම තුළව මේ සසර විඳිය යුතු බිපාකතියෙනවා අපිට. කෙලෙස් පදනම් කරගෙන කරන අකුසල කර්මත් එක්ක විඳන්න නියමිත වෙන විපාක තියෙනවා ඒකයි විපාක නැමති සංසාරයේ කියල සඳහන් කළේ අංගේ විපාක නැමති සංසාරය කොයි වගේද ඒක ප්‍රහ ප්‍රහණය කළේතුයි සසර දුක් විඳිනයක අප කෙසේ හෝ නතර කරගතයතුයි වෙන චතුූ හපායේ හිච්ච විප් පමුත්තු මොකන්ද මේ චතුූ හපායේ කියල කියන්නේ සතර අපාය කියල පොටස් හතරක් බාගිත නොහසි පෙන්නනවා අපායවල් හතරක් තියෙනවා එ අපායිවල් හතරක් කියල කියහම නිරය එකක් එම අපඒකට නරක කියල කියනවා නරක තිරිසං ප්‍රේත අසුර කියලා නරක කියන කාරණාව තමයි අපි නිරය කියල කියන්නේ වට රයලෝක කීයක් ගැන ාගිතුන් වහසි දේශනා කළාද පිනති ප්‍රධාන වශයෙන් නිරයලෝක අටක් තියෙනවා මහනිරේවල් අටක් තියෙනවා සංජීවය කාලසූත්‍රයේ සංඝාතයේ රෞරවය මහාරෞරවය තාපයේ මහාතාපයේ අවිචී කියන. එක මහ නිරයක් වටේට පුංචිපුංචි නිරේවල් දාසයක් තියෙනවා. එතිකට දාසේවරක් අට එකසි විසි අටයි ප්‍රධහන නිරේවල් අටයි සියලු නිරේවල් ප්‍රමාණය එකසිය විසි අටයි අටයි එකසිය තිස් හයයි. ඊට අමතරවත් ධර්මය සඳහංකරපු තවත් නිරේවල් මේ ප්‍රධානෙන් නිරේවල්ට අමතරව. මනුස්සලෝක ඇසුරු කරගනත් නිරේවල් තියනවා අපිට පේන්න නෑ. සාගරයේ මත නිරේවල් තියෙනවා අපිට පේන්නෙ නැහැ. එම මනුස්සලෝක ඇසුරු කරගෙන තිය නරේවල්. ඒ පිළිබඳව කරුණු ජාතක පාලීත් සඳහන් කරල තියෙනවා. ජාතික පාලී ඒ කාරණාවක් පැහැදිලි කරනකොට මේ සාගරයේ මත තියෙන ඔසුපත් නිරයන් ගැන සඳහන් කරනවා එක පුද්ගලයෙක් නැවක නැගිල පිරිසත් එක ගමනක් යනවා. නමුත් මේ නැව සාගරයේ මැද්දෙ නතර වෙනවා. හේතුව හොයල බැලුවට නැවේ කිසිීම කාර්මික දෝසයක් නෑ. අන්තිමට නැවේ පිරිස තීරණය කරනවා මේ නැවේ ඉන්නවා බොහෝම පව්කාර පුද්ගලයෙක් ඔහු නැවෙෙන් ඉවත් කරන තුරු නැවගමන් කරන්න නෑ කියලා. දි මේගොලු කිසියම් ක්‍රමයක් අනුගමනය කරලා මේ පෞ්කාර පුද්ගලයා හොයාගෙන ඔහු නිකම්ම මුහුදට විසි කළේ නැහැ ඔහුට බේරිලා යන්න පුළහන් විදිහකට ඔහු නැවෙන් අයිකලා. ඔහු මට ලබන ආධාරකය පදනම් කරගන සාගරයේ පාවෙලා යනවා. එතවට මෙයාට හම්බ වෙනවා විමාන ප්‍රේතියෝගයක් ඉති ඒ ඒ තැන්ගොල විමාන ප්‍රීතියන්නේ එක නතර වුණනත් කාටදම විමාන ප්‍රීතියෝ කියන්නේ රාත්‍රීයට දෙව් සැපවගේ සැපවිදිෙනවා. දවල් කාලී ප්‍රේතලෝක දුක්කින්දිනවා. තින් ඒවාගේ අය දෙන්නක්කම්ඹ වෙනෝ ඒගොල්ල ගාවත් නතර වෙනවා නමුත් ඒගොල්ලො කෞුද කියලා දැනගත් හම ඔහ එතනින් යනවා ඒනකට හතර දෙනෙක් කම්බ වෙනවා ඒගොල්ලො ගාවත් නතර වෙනවා ඒගොල්ලොත් කෞුද කියලා දැනගත්ත හම එතනිනුත්් ජනවා එහෙම එහෙම යන ඔහුට එක තැනකදී දකිින්ඩ ලැබෙනවා එක පුද්ජලයක් බොහෝම ලස්සන මාලය කරේදාගෙන ඉන්නවා. ඒ පේන නිකං බොහොම අපූරු මල් මාලෙ වගේ ඔහගේ බෙල්ල වටේටම රතුම රතුපාටයි හරියට හඳුන් ගල්වලා වගේ ඒනිසා බොහුට හරි ආසාවක් තියෙනවා අර මාලෙ ටිකක් ඉල්ලලා දාගන්ඩ යහින්දා ළඟට ගිහිල්ල මාලේදාගෙන ඉන්න පුද්ගලයට කියනවා ඔය මාලෙ ටිකක් මට දෙන්න කියලා ඉඳන මේ සාගරයේ අපිට පෙනෙන් නැති මට්ටන් මේ තියෙන්නේ දැ මේක මේ පේන්නේ පවකාරීකුට එතකට මේ ගිහින් අර මාල ඉල්ලනවා අර පුද්ලය කරන එකක දෙන්න බෑ ඉ අරය බලකර කර ඉල්න්නනවා තරම්ම ලස්සන ඉැලූ බැල්මට මාල්ලි එතු අර පුද්ගලය කල්පනා කරන මාලෙ දාගෙන ඉන්න කෙනා මේ මාලෙදාගන මං දුක්විධපු කාලය ඉවර ඇති මං වගේම කරුම කරපු පුද්ගලයෙක් වෙන්ඩ ඇති මේ ඇවිල්ල ඉන්නේ. එහන් දැම් මාලේ ඔහුට දියයුතු කාලයයි. ඔහු මාලි ගලවලා අර පුද්ගලයගේ කර්ටදානවා. ඒ කර්ථදානකොට ඔළුව කැපෙනවා කං කැපෙනවා මුහුණ කැපෙනවා බෙල්ලෙදාහම හැරෙන පැත්තර කැපෙනවා. තද දැ අර පුද්ගලය පැළඳගෙන ඉන්නකට මේ අදුංගාල වගේ දැක්කන්නේ. තියෙ නිතරම කැපි කැපි ලේ ගලනවා. එද මේ මාලෙ හදල තියෙන්නේ සම්පූර්ණ දැල්ලිපිහිිය එකතුවක් ඒවාගේ තෙවුණු පිහිය එකතුවක් තමයි මේ මාලි තියෙන්නේ. මෙන්න මේ මාලට තමයි කියන්නේ උර චක්‍ර මාලයේ කියලා. උරචක්‍ර මාලයක් කරේ දාගත්ත කිය ක කියෙනන අතිශයෙන්ම දදුක් දදින්න සිද් වෙනවා කියන්නේ. ය වචන මනුස්සලෝක අපි ඕන තරන් පාවිච්චි කරනවා යම් යම් දුකරදර ජීතයට මමම එකතු කරගත්ත හම වන කියන මමත් කරේදා ගත්ත මෙහෙම මාලයක් කියලා එතුරදන් සාගරී ගියාට අපිට පේනෑ ඕක එත මේ කාරණාව සඳහන් කරන්නේ මිත්ත වන්දක කියන ජාතික කතාව. ාතිකපාලයේ බලනකොට මිත්තවින්දක ජාතික කතා කීප ඇත්තියනවා එං එකක තමයි මේ කතාව කියන්නේ මේ උරචක්‍ර මාලයේ කරේ දාගෙන දුක්විඳින්ද සහ නැවෙන් ඔහු බැහැර කරඩ මේ වෙලාවෙ ඔහුට මෙලවදිම පලදින කරමහමකක්ද මොහු නැවට ගොඩ වෙලා තියෙන්නේ තමන්ගේ අම්මට හොඳටම ගහලා එදර මේ කාරණාවනුත් අපිට තව අතුරු කාරණාවක් පෙන්න්නනවා මෞපියන්ට කරදර කරනවා කියන එක මෙලවදී ඉඳලම විපාක ලබන්ඩ හේතුවෙන කරමය එන මෞපියෝ පිළිබඳව කරුණු කතා කරනකොට දේර්ග පරිච්චේදයක්ම කතා කරන්නට ඕනේ. මේ කාරණාවෙන අපිට පහු කියනවා මව්පියන් පිළිබඳව කවදාවත් දේශසිත්තුඋපදවගන්නතු බොහොම පරිස්සවෙන් ඇසුරු කරයේතු දෙන්නෙක් අම්මතාර්ථ කියල කියන ද නිසාම සඳහන් කරන්නේ හරියට ගිනි කඳන් දෙකක් එක්ක ජීවත්වෙනවා වගේ තමයි අම්මයි තාත්ත එකක්ක ජීවත්වෙනවා කියන එක ඇගින් ටිකක් බැඩිවිච්ච ගමන් අපි පුළු සනවන්නේ. අපිට මේ ජීවිතය හම්බ වෙන හොඳම ස්වාමියත් ගින්දර හැබ අපට හම්බ වෙන නරකම සේවකයත් ගින්දර. හොඳම සේවකය ගින්දර නරකම ස්වාමියයක්ත් ගින්දර මගේ ජීතය හැම දේම සම්පූර්ණ කරගන්න ගිින්දර කොච්චර උදව් කරනවා දැපිටිය. ඒ වගේම තමයි ච්චුට්ට බැරි වුණොත් අලු කරලද්දා නවා. එදර අම්මතාතා ඇසුරු කරගෙන ජීවත්වෙනව කිය කියන්නේ ගිනි කඳන් දෙකක් එක ජීවත්වෙනවා වගේ කියල තමයි සඳහන් කරල තියෙන්නේ. සුළුක් සුළු කර්මයක් අපිට දීර්ඝ කාලයක් දුක් විඉඳින්න සිද්ුව වෙන. එතෝට මේ සතරාපාය මංකිම දෙතකොට එකසි ඇතිස්හයක් නෙරේවල් තියෙනවා ඒට අමතරෝ මේවාගේ නිරේවල් තව තියෙනවා මනුස්සලෝකෙ ඇසරු කරගනත්. තිරිසංලෝකෙ කොහෙළි තියෙන්නේ. සුගතියත් දුගතියත් අතර තෙරිසංලෝකි තියෙනවා. එකනි තිරිසන්නුත් මනුස්සලෝකය අපිත් එක්කම ඉන්නවා. තිසන්නු කොච්චට දක්වි දිිනවාද. පිනන තිරිසන් වු දැක්කට මේක මහත් දුක්කිතා පායක් කියලා පි හිතනව හරි අඩුවයිනි. සමහර තිරිසන් වුන්ට ගොඩාක් සැප තියෙනවා කියලා පිට හිතෙනවා. පිනතිනි මොනතරන් සැපයක් තිබුණ තිරිසන් ආත්මික ඉන්න හිදා ඒගොල්ලන්ට පින් කරගණ්ඩ පුළුහංකමකුත් නැහැ අපි දෙන පින් අරගන්්ඩ පුළහංකමකුත් නෑ සමහර සුනකවෝ කොච්චර සැපවිදිනවද කියලා පිදන්නවා. ඒවාගේ සාමාන්‍ය මිනිස් ඇසුරේ ඉඳගන්න බොහෝම සැප සහිතව ජීවත්වෙන සත්තුව ඉන්නවා. මරණින් මත්‍ය ආයිති යන්න වෙන්නේ තවත් ඒවාගේ දුක්කිත ජීවිතයකට මිසක් මිදීමක් අවද හම්බ වෙෙන්ඩෙද. ඉනිසා කරුම තියෙනකම්ම දුක්වෙඳනවා අනිත්්‍යෙක හරියට කරුම රැස් කරගන්නවා ති කරුම ගෙවල් ඉවර කරන්න ක්‍රමයයක්න. නිහරි භානකයිතරි සල්ලෝක කකිප දෙන එක. ධනංජානී කියල සූත්‍ර දේශනාවක්තියනෝ. ධනංජානි බ්‍රාහ්මණයා මරනාසන්න වෙලාහි පනිවිඩක් යවනවා සාරිපපුත්තයන් වහන්සේට මව් බලලයන්ඩ එඩ කියෙන්ඩ කියලා. සැරියුත් මහරහතන් වහසේ හවස්කාලය යනවා බලන්ඩ. ගේල කොහොමද බ්‍රාහ්මණ දැන් අසනීපතත්වයන්ෙ ැහූහම මෙයා තියන කායික වේදනාවල් ගැන කියනකොට සාරිපපුත්්‍යයන් වහසේ තීරණය කරනවා දනංජානිත වැඩි වෙලාවක් ජීවත්තෙන්නේෙ නැහැ. දනංජානි මේ කියන කායික වේදනවල් මරණ වේදනාව ගැනයි මේ කියන්නේ. ඊළඟට සාරිපෘත්්‍යයන් වහසේ අරමුණු කරල බලනවා මරණින් මත්තේ දනජානී කොහෙද යන්න කියලා. දනංජානී අතපයි හිය තිබ්බ කල්ලෙහුඟක් පවකරපු කෙනෙක්. දනජානී යන්නේ නිරයට නමුත්. මහා කරුණාව තියෙන සාරිපුෘත්තයන් වහන්සේ කල්පනා කරනවා මම වගේ කෙනෙක් මරනාාසන්න කාලි මහුගේ ඉදිරියට මුණගැහිල්ලත් මොහු මරණින් මත්තේ යන්න නිරේට නං ඒ හොඳ මදී ඉන්න මොහු නිරයෙන් මුදන ක්‍රමයක් අනුගමනය කරඩ වන කියලා තනන්ජාන්ගෙන් අහනු වදනංජානී මරුුණ හමොහෙද යන්න කමිති. දරජානිකෙන් අහනවා නිරයට යනවද තිරිසනෙක් වෙනවද කියලා දරජානි කියනවා ස්වාමීනී නිරයට යනවට වඩා මට තිරිසනෙක් වෙන එක හොඳයි කියලා ො නිරහිට වඩා දුක්ස හිතයි නැවත සාරිපුත්යන් වහන්සේ යහනවා තිරිසන් ලෝකෙද හොඳ ප්‍රේත ලෝකෙද කියලා වාමීනිි තිරිසනෙක් වෙනට වඩා ප්‍රේතයෙක් වඩමං ගොඩක් කැමතී කෙල කියනවා. හේතුව ප්‍රේතයන්ට පන්නතුනී කාලෙකෙදී හරි අපි දෙන පින් ගණ්ඩ පුළිුවන්. නම් තිරිසන්නුන්ට කවදාව අපි දෙන පින් ගණ්ඩ පුළු හංකමක් නෑ මේවාගේ ධර්ම දේශනා පින් කරන වෙලාවල් වලත් සමහර පුඥ්‍යාණු මෝදනාව ලියල තියෙන කොළවල වල්ල ඇතිකරපු සුරතල් සතුන්ටත් පින් දෙනවා කියලා ඒගොල්ල ලියල තියෙනවා ඒ බොහොම කැමැත්තින් නමු අපි පින්දුන්නට ඒගොල්ට පින්ගන්න පුළුවන්කමක්නෑ ප්‍රේතයන්ට පින් ගඩ පුළුවන් ඒක ඉධනංජාන කියන්නේ තිරිසනෙක් වෙනවට වඩා ප්‍රේතයක් වෙනක හොඳයි කියලා. සාරිපුතියන් වහස යහනවා ප්‍රේතයක් වෙනවට වඩා මිනෙක් වෙනක හොඳන ඇද කියලා ස්වාම නහම වන්නඩ තියනවාන කොච්චර හොඳදමට. රතය හසෙම දිගට දිග තරං යනවා මිනිහෙක් වෙනවට වඩා දෙවියෙක් වෙනක හොඳ නැද්ද එහෙ එම ගෙනහිල්ලා ගෙනහිල බබලුව දක්වාම ගැනයනවා. බ්‍රහ්ම සම්පත්තියට කැමතිී කියරකීවට පස්සේ මෛත්‍රී කර්මස්ථා නියව්ගන්වලා වඋුණහස පිටත් වෙලා යනවා. වෙදනන්ජාන නිරේට යන්ඩයි හිටිය දනජානි රණින් මතය නවතින්නේ බබල. නජයිත සංසාරි ොක් පින්ති ඩ ැති මරණාසන්න වෙලාවේ මෛත්‍රී කර්මස්ථානය ගෙනග බඹලෝ යන්න තරමට එක දවුණ කරගඩ. නවත් ಭාගිතුන් වහස සාරිපපුත්තියන් වහසසිගෙන නවා සාරිපත බ්‍රහමණය ඹලෝ නතර කරලාවයයි කියලා. ස්වාමිනි බ්‍රාහමණය බඹලෝයන්ඩ කැමති මං හින්දහු බඹලෝන මැත්තුව කියල. භාගිතුන් හස දේශනා කරනවා සාරිපපුත්್ತ. මන මොක භවය වරණා කරන්නේ. අස්සුචි ටිකක් තිබුනත් දුර්ගන්දයි ගොඩක්ති බද්දුර්ගන්දයි. බඹලොුව කියල කැනෙත්මේ භවී තවත්වෙන. එනිසා භවය තුළ තාම ඉන්නවා කෙලක ඔහු සතරපායෙන් විිදුන කියනගැනෙමින්. කියන කාරනාව පැහැදිලි කරනවා. අපි අතිරේක ධර්ම කාරණාව මෙතැ ටකතු කරගත්ති නන තිරිසිසං ලෝක තිය. අසුරෝ ඉන්නත් එහෙම එ මේ සතර අපායි පිහිටල්ලා තියනය විදිහට මේලෝක ජීවත්වෙන කාලි තමන් කරගන්න කුසල් සහ කුසල් මේ දෙකට අනුව මරණින් මත්්‍ය උපදන්නේ සුගතියේද දුගතියද කියන කාරණාව තීරණය වෙනවා නමුත් මන්දන්නවා මේ බනාහන ලක් වැසි ලො වැසි කවරුවත් දුගතතිය උපදින්ඩනම් කැමතිනය කියලා මැර මරණින් පස්සේ අපි අය උපදින බව අපි හැමෝම දන්නවා උපදින්ට ලෝකත් ගොඩක් තියෙනවා මනුස්ස ලෝකට පල්ලහින් ඔය කියන සතරාපාය තියනවා විශේෂයෙන් පල්ලහින් නිරේ තියෙනවා අනිෙක් ලෝකටික අපි ඇසරු කරගනම පවතිනවා ඉහලට යනකොට දිවිය ලෝක තියෙනවා බ්‍රහ්ම ලෝක තියනවා අපි මේ ඉන්නේ උඩ ඉදල පහලට යනගම. කද මේ බාඩි වෙලා ඉන්න හැම කෙනෙක්ම සක්විති රජවුණේ නෑ කියලා කාටවත් කියන්න පුළු හංකමක් නෑ. ඔබ හැමෝම කාලයක් සක්විති සැපවිඳපුුවයි භාගිතන් වහන්සේ පාරහරහ මාරුවෙන ගෙරීන් රෑනක් දැකලා ගෙරීන් කියන්නේ කොඩයිට කොඩයි කියල කියන්නේ කුම්ියගේ සතික්. මේ ගෙරීන් රැෑන දිහා බලාගෙන සිනහ පහළ කළා. භික්ෂුන් වහස ලහන ස්වාමීනි සිනහ පහළ කරනවා දැක්කා හේතුවමකදද කියලා. භාගිත වොහසේ ගෙරීන් පෙන්න ලාදේශනා කරනවා මහනිෙන සක්විති රජනොවිච්ච එකම කූම්ියෙක්වත් මෙතන නෑ කියලා. සක්විති රජනවිච්චේ එකම කූමියක්වත් එතන හිට නැත්තන්. සක්විති රජනවවිචය එකම මනුස්ස එක්කත් මෙත නැද්ද එක් තම මේ සංසාරි හැටිය සක්විති රජරුව මරණින් මතය උපදින්නේ බබලුව බින්නතන අපි ඉඳල නැත්තේ සුද්ධවාසි විතරයි අනික් හැමතැනම අපි මේ සංසාර ඉඳල තියෙනවා ඔය කියන බඹලොුව මේ අකනිටා බඹලෝ දැක්වා යන්ඩේඇති. මහා කල්ප අසූ හාරදාහයක්ක් විතරාවිශි ඒවාගේ තැන්වල මේ සංසාරි හිටියෙන් නෑ කියලා කියන්න පුළුහංකමක් නෑ. එහෙම බැහැෙන බැහැගෙන බැහැගෙන පල්ල හැටඇවිල් ල අපි බඹලොව පහුකරලා දිවියලූ කොළට ඇවිල්ලා. ඒ ඒ දිවිය තලවල ඉන්ඩ මට තියෙන සුදුසුකම් මදි නිසා. සුදුසුකම් මදි කියල කියන්නේ. අපි එප්පින් ඉවර වෙන නිසා. තියන් ොනෙකම සුදුසුකම කුසලේනි. ඒහින්ද ඒකෙන් පහලට ඒක පහලට බැහැගෙන බැහගැැවිල්ලා පල් හැමදිවිය තලේ නුත් පහලට බැහැල තමයි මෙහයවිල්ලති. එදරද මෙහෙ ඇවෙල්ල නතර වුණා තවත් බහින්ද තැන් තියෙනවා දෙතකොට. ආගේ තවත් බැහැගෙන යන්නඩ තියෙන ෝක ගැනතමයි මේ චතුූ හපායි කල කියන සතරාපායක් තිනවා. නමුත් කවුරුත් කැමතිනය ඇහයන්ට අක මැතිනං ගමන වෙනස් කරන්ඩ තියෙන අපිට හම්බ වෙලා තියන අන්තිම තැන තමයි මේ තියන්නේ. සතරපායට යනක නතර කරගණ්ඩ හම්බ වෙලා තියෙන අන්තිම අවස්ථාව තමයි මේඉන්නේ. මෙහෙදී ක්‍රියාත්මක නූනොත් කොච්චරාකමැති වනත් එහෙ යන්න සිද්ධ වෙනවා. එහද මේ ලැබිල තියෙන අවස්ථාවය වටිනාකම ප්‍රමාණයෙන් කෙල්ල නිමක් කියන් නිමක් කරන්නබ. ඒ ප්‍රජන ගඩු අපිහම ප්‍රයෝජන ගන්න බවක් සාමාන්‍යයෙන් අපි ජීවි තුල දකින්න නෑ. එකට ධර්මයකීවේ ප්‍රමාදී බව කියලා හැබැයි බුදුරු නිරන්තරයෙන් දේශනා කළේ අප්‍රමාදී වෙඩ කියලා. මේලෝකයේ සියලුම පින්කන් අතර උසස්ම පින්කම අප්‍රමාදී බව කෙල්ල දේශනා කළේකයි. එමට අප්‍රමාදී බවක් අපි ජීවිතවලින් පේෙන්නැ පින්නතන සාමාහන්‍යින් වර්තමාන්‍ය අප්‍රමාධයය බොහොම ස්වල්පය යෙන්නේ. අපි හැමෝම ප්‍රමාදී කියල තමයි හැන්ඩෝ. ජීවත් එෙන්ට තියන අපිට පොඩි කාලයයි අරුදු හැත්තෑාවක් විතර කියල කිය හැම අපි ලීතනක මහල් ලොකු අයිසක් කියලා. අරුරදු හැත්තෑකට දස්කීයක් තිේනවද කියල හදල බැලු හම් තේරෙනවා මිච්චරද මට ජීවත් ෙන්න්නට තියන්න කියලා පෑ ගන් හදල බලන්නක අවරුදු හැත්තඇයවකට මට පෑැකී යෙද ජීවත්ත එඩ තියෙන කියලා එතකොට තේරෙනවාක් කාලේ මදි කියලා හැබ අවරුදු හැත්ත ඇවක් හම ලොකුවට වගේ හිතිනවා. එහින්ද ඒ කාලෙ නිකම් අපි කාලදානවා විනාස කරනවා කෙනෙක් දවසකට පෑටක් නිදා ගත්තොත් අවුරදු තිහයි නං ජීවත්යන්නේ අවුරුදුත් තිහක් අවශ්‍යතියෙන කෙනෙක් දවසකට පෑය අටක් නිදාගත්තුත් අවරුදු තිහෙ ඉවරවෙනකොට ඔහු අවුරුදු දහයක් ම නිදියලා තියන්නේ. අවරුදු විශ්සයි ජීවත්වවෙලා තියන්නේ. හැටක් ජීවත්වෙනවනන් අවුරුදු විිස්්සක් ම නිදය වෙනවා. හැබැයි. මේ කාල අපි එච්චරවත් මේ ලෝකෙ සිහියෙන් ජීවත්වෙෙන්නේ. සමහරලට පැයා අටක් නිදයන එකක් නෑ අපිග පැ හයක් නිදියවා කියලා. පහයයක් නිදිය ගැන නිදාගත්ත කාලට කියන්නේ ී වද බව කියට නින්ද කියල කියන්නේ ඒ ජීවිතයට එලැඹුන වන්ද බව. තිගැන කොහටවත් වැඩක් නැති කාලයක් නිදාාගත්ත කාලේ එලවටත් නැ මෙවටත් න අපි පැ අටායිංකල පැ හයක් නිදව. ඊලකට තීරණය කරන්න ක එලොවට මෙලවොට දෙකටම නැති. ූපවාහනිය ාව දවසි ත වෙච්ච කාලයක ච්චරද කියලා චිත්‍රපටියක් බැලියුත් පැත්තුනක් විතර අ හයට මේතුන එකතු කර පැ නමයක් ඉවර වෙලා පැ නමේම මටජී මේ ජීවිතය විඳින් දතින කාලය ක්‍රීඩා තරගයක් නැරම්බූ කට් තරගයක් වගේ නැබූත් පැ හයක් විතරහක් කරන්නුවේ ට පැ දොහක් විර වෙනවා නිදියපු හැයි මේ හයයි ඊට අමුතර වර්තමානී එක පැත්තකින් ජීවිතයක් හැමෝගම ජීවිතවලට විපතක්වෙමින් තියෙන දුරකතනේ ජිකන් හිතන්න පැකීක් ඒකත්තේ කරස්තිය අදනු අද කියලා එහෙම එකතු කරලා බලහම පැය පහළවක් විතර අයින් කරන්න වෙන්න නැ්ද සාමාන්‍ය ජීවිතී ඇය අටක් නිදිියලා අවුරුදු තිහෙකට අවුරුදු දහයක් පහක් කරන්න වෙනවා නන් පැ පහලවක් විතර ප්‍රමාද වෙච්චහම මේ ජීවිතයට මංකරලා තියන අසාධහරණය කොච්චරද කියල තේරෙනවාද. පල්ල හැට යන එක නවත් අන්ඩ තියෙන එකම අවස්ථාවමයක ඉද මේවත් එක්ක ඉඳල්ල රූපහනී ගා විඳල වැඩුණත් රාගයයි දේශයයි මෝහේ. දුරකතන ඉද වැි. ඒටිමයි එ ඔක්කොම හතරා පාහට යන පාරවල්ම තමයි පිරිසිදු කරන්න. නිවනට යන පාර සුගතියට යන පාර කැලෑ වෙඩා. අපි හැමෝම බෞද්ධ නමුත් කෙලින් කතා කරලා කෙනුගෙන් ඇහත් ඔබ බෞද්ධයෙක් නං අද ධර්මරත්නය සඳහ වෙලා ති ත්‍රිපිටක ොත් නති ක ෙ. <at nationaleivia> <t cave Yayole> <tamsänger> ීට අනුවක් දන්න ඇති්‍රපිටකට පොත්කීක් තේෙනවද කියලා එවනට අපිට කියන්නේ බෞද්ධ කියලා එවට වෙන දෙක් හල බා්ුක කොච්ර දේවල් දන්නවාවද කියලා ඉතිපිසෝ ගාතාව තේරුම කියන්නකිවුත් සහරලට අපි උපාදයක් කරගණඩ රෑදවල් මහන්ස වෙලා පාඩන් කරපු තර එච්චර පාඩන් කරපු අපිට මේ පාටේ තේරුම පාඩන් කරන්න කාලය නැතුවූ කියන්නේ එහට අපිට කියන්නේ බෞද්ධ කියලා. එතකට අපි ඉන්න තැන කුතනද කියලා හිතාගණ්ඩෝන පල්ල හැට යන ගවන වෙනස් කරලදින්නේ එහම අත්තගේක තවයිඉක්මං කරමින්ද ඉන්න කියලා. නිවනට යන පාර කැලෑවෙහෙන්නවා. නිරේට යන පාර දිවාරෑ දෙකේම සුද්ද කරනවා. ඉති භාගිතු නාසි දේශනා කළේ මැරුණ කෙනා හූපදිනවා උපදින තැන තීරණය කරන්නේ සීලේකය. පට මැරුණට පස්සේ උපදින තැන තියරණය කරන්නේ සීලය එදි මෙතන සීලයේ දි කතා කර තියන පන්සිිල් ගැන සීලයේ ගොඩක් කහිලට තියෙනවා මෙතන මේ බූලිකෝම කතා කරන්නේ පන්සිල් ගැන එතර දැම් මංගාව පන්සිල් තියෙනවාද කියලා හැමෝම තමන්ගෙන් අහල බලන්නුවන්න ට පල්ල හැට අන්ඩක් මති එක තිගෙට පන්සිල් ලොට ගරු කරන්න වනේ නැබෑ කියන්න නැතු දුක් අඳෝනා කියන්නැතු ඉපදුන තැන බොහෝම සැපොත් විදිහයට ජීවත්තෙන්ඩ ඊළඟට සම්පූර්ණ කරල තියෙන්ඩ නෙ දානේ. දසදානවස්තුූ පූරණය කරගන්න කෙල දේශනා කළ ඒ නිසා. එනම් දානයයි සීලයයි විශේෂයි අපිට ජීවිත. සීලය උපදින තැන වෙනස් කරනව ධනය පදුනාට පසෙල් ඇබෙන දේ තීරණය කරනවා. යටත් පිඩිසෙන් එක ඩිගට පන්සිල්ල ත්‍රැකගෙන ඉන්නවනන් පන්නතන ඒත් මරනාසන්න කාලයේ සතුටක්තියනවා. මැරුුණට පස්සේ මීට වඩ හොඳ තැනක උපදින කියලා. මැරෙන් අපි හැමෝම බයයින්නේ. මරණය ගැන කියනකට හැමෝටම දුකයින්නේ. නමුත් මැරුුණට පස්සේ මීට වඩා හොඳ තැනක නං උපදින්නේ අපිට මැෙක හොඳයි. වයෝර්ධ කාලයේ ලෙඩරෝග ගොඩාකෙක්ක ජරාජීරණ වෙලාින් ඒකාල්ට වැඩිහිටිය ගොඩක් කියන වචනයක් ද මයි මැරිල වච්යන්නේ න කියලා කියන වචනයක් විතරයි මරණ යසන්න වෙන ගොඩ බයයි හැබැයි ඒ වනාට තමන්ට හොඳ විශ්වාසයක් තියෙනවනං අනිවාර්යෙන්ම මීට වඩා හොඳ තැනක මංඟුපදිවා කියලා මේ ලඩ ගොඩින් විිදෙන් හැබැකටම කැමති. ති ගොබත් ම තනිවාවරෙන් මැරෙන්න නිසා කැමැත්තෙන් සතුටින් මැරෙන්ඩ පුළුවහන් ජීවිතයක් පෝෂණය කරගන්න කියලා භාගිතුන් වහසේ අවවාද කරනවා සතරපායට යන්න එපා කියලා. ඒ කාරණාව මෙතනින් භාගිතුන් වහසේ දේශනා කරනවා පින්නතන ඉලට සඳහන් කරන්නේ නිරය ලෝක අතිශයින්ම දුක් සහිතයි. භානකම නිරයැයි. නිරේ ෝ කොලත් පලවෙ නිරේ මට්ටම ඉඳදලා අටවෙනි නිරේ මට්ටමට යනකොට අත්ති ශීම්ම භයනකයි ආවිශයෙන් වැඩි දුක වැඩී හැම පැත්තෙම භයානක වැඩී මහ නිරය අවිීචය මනුස්්‍ය වර්ෂ අසංක්‍ය අ සූහාය ලක්ෂ හතනිස්්දාහක් වැටුනුත් අවිචයේ දුක් පවිඳින් දෝන කාලයේ ඒ කාලෙ ඉවර කලා කියලා අය සුගතියට එනවා කියලා කාරණාවක් නෑ හවත් කරම තියරවන ආයත් එතනම පදිනවා. එවනාට මේ කාලී ආනන්තරයේ කරමයක් වගේ කර්මයක් කරලා විචයක වැටුුණ මෛත්‍රීබාගිතුන් වහසගේ ශාසනය හුල්ලඟගවත්ත පිටි වෙදන්නේ ො විච ආවිෂන්තර්කල්පයක්නේ දැංසාමාන මිනිසුන්ගේ ආවිශෂ්‍යතයනය අවරුදු අසුවාසු පහවගේ පරමාශෂණන් එක සේ දහයක් විතර වග ඇතින. මේ කාලෙ අවීචයට යනවා කියල කැනෙ ඊළඟ අන්තර්කල්පේ දලවශයෙන් අවුරුදු සීයක්වාය කාල තම අපි මනුස ලකටෙන්නේ. එතුට මෛත්‍ර භාගිතන් හස සාසනෙන්වෙරයි කාලීවර වෙලා ගිහින්න. ධර්මය සඳහන් කරන්නේ මෛත්‍රී භාගිතන් වහසගෙන් පස්සේ අනාගත අනාගිතයට කල් පාසන් කෙයියක් බුද්ධ ෂූන් කියලා. ඒගේ අඳුරු යගෙට ටනුත් අආය සංසාරයේ තවකොච්චර කල්ද. එනිසා ලැබිලතින් හොඳ වටින අවස්ථාවක් හම්බ වෙලාතියෙන හොඳම තැන මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත්තුත් ඒ තරන් අගඥානකම තව මොනවාද කියලා කියන්න තේරෙන්නේ. එනිසා අපිට තව කල්තයනව කියෙල හිතන්න පුළුවන්කමක් නෑ. අජජේව කිච්චන් ආතපපන් අද කළේතුදේ අදම කරගන්ඩ හේතුව කෝජඥඥා මරණංස වී කෞද දන්නේ හෙට හැරයිද කියලා. ඒක ැහැම වෙලාමි හිතේ තියාගෙන නිවැරදිව පංචසීලේ ආරක්ෂා කරගන්න. ශක්ති ප්‍රමාණීෙන් දසදාන වවස්තුව වරක් පූරණය කරයිඉවර කරොත් නැවතත් නැවත පූරණය කල්ිවර කළොත් නැවතත් පූරණය කරග්ඩ. මරණ මංචගේ සතුටින් ඇස් දෙක පියාගන්්ඩ. ඒ කරුණු අපිට හොඳ අවස්ථාවක්. මරණ ඉදිරී නිර්භිහිත පුද්ගලයෙක් බවට පත්තෙන්ට ඒ අපිට හොඳ අවස්ථාවක් ඒ සඳහා උබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය නිරන්තරයෙන් උදාවීවා කියලා ආශිරුවාද කරමින් අපි ධර්ම දේශනාව නිමක් කරමු පින්නතනය උතුම් වූ රතන සූත්‍ර දේශනා වැස්සුරු කරගෙන සිදුකරු ලබු පනස් දෙවැනිී ධර්මදේශනාවේ දායකත්වය දරුණුන් ලබන්නේ කඩවත ඇල්දනයේ ජනතාමාවතය පදිංචි H නන්ධාවතී මහත්මිය සහ කඩවත නුවරපාරයේ සෙත්මා සිංහල බෙහෙත් වෙළඳ සැලේ අධිපතින WAD සුරංගී මහත්මිය විසින්. උතුම් අරමුණ හැටියට මුලින් මොසහිපත් කරනවා නන්දාවතිී මහත්මියගේ ආද්‍රණීය ස්වාමිපුරෘෂය වන නැසීගිය විලියම් හෙට්ට රා්චී මහත්මා සහ ආද්‍රණීය දියනිය වෙන රවීනා ප්‍රතාප දේනටත් කුමාරිී දේනියටත් සුරංගී මහත්මියගේ ආද්‍රණීය සීයාවනසිෙත්මා සිංහල බෙහෙත් වෙලඳසලේ හිටපු අධිපතිතුමා වන එස්සේ ජයමන් උපාසක මහත් මාටත්. යසපාල මහත්මා හා දෙපාර්ශයම මියගිය සියරුවම ඥාතීන්ට පුන්‍යානු මෝදනා කිරීමත් ඊට අමතරව නන්ධාවතී මහත් මියගිය සුජීවත්ත සිටින සියලුම නැසීග යාතීන්ටත් දූදරුවන්ටත් මේ අවස්ථාවට සම්බන්ධ වන සියලු දෙනාටමත් W.AD මහත්මියගේ සුජීවත්ව සිටින මවවන ස්ඒ සුමිත්‍රා මහත්මියයටත් සුරංගී මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයාවන තිස්ස මහත්මාටත් දරුවන් දෙදෙනාවන තිවිණු රන්දිය හා තිනුද රංසජ යන දරු දෙදෙනටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් උන්වහස්සේගේ ධයාබ්‍රණීය මවපියන්ටත් එවගේම දේශකයණන් වහන්සේගේ ආචාරයුතුමන් වහන්සේලාටත් මහා සංගරත්නයටත් සෝමෝර්ධනාරාමයේ අවසරයි විමලා නන්ද නායක මහිමිපාණන් වහන්සේටත් අල්විස් ගුරුතුමිය සහ එම මහත්මාටත් සුමනා උපාසිකාවටත් ශ්‍රයානි මහත්මියයටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම මෙ පින්ක මේ තවත් අරමුණක් ඇටිට සිහිපත් කරනවා. නන්ද අවතී මහත්මිය සහ සුරංගී මහත්මිය විසින් පුනාණුමෝදනා කළ සියල දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිරුවාද කළ සියල දෙනාටම රත්නත්‍රී ආශිරුවාදීෙන්. නිදුක් නිරෝගි භාාවයේ චිරජීවනය උදාාවේවා පිංක මේ දායකත්තය ගැන කටයතු කරන නන්දාවතී මහත්මයටත් සුරංගේ මහත්මයටත් ඒවගේම මේ සහභාගි වුණන ලොකුකුඩා සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිරුවාදීෙන් නිදුක් නිරෝගි භාාවයේ චිරජීවනයේ සැලසේවා සියර දෙනාගේම මෙලව ජීවිත සුවපත්බේවා පරලෝ ජීවිත සුගතිගාමී වේවා ප්‍රාර්ථනීය බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක අමා මහන් නිවනිින් සැනසෙන්ඩ. අප රැස් කර ගත්ත සද්ධර්මදානා නිසන්සයත් ඔබසිරදනාටම අඩුනැතුව අනු මෝදන්වේවා කියල පුුණ්්‍යානු මෝදනා කරනවා. ආකාසට් හාච බුම්මට් හා දේවානාගා මහිද්දිිකා පුං්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කං තුළෝක සාාසනං. දේವූ වසතුකාලේ න සස්ිය සම්පත්ති හේතුച පිතോ භවතුළකුචරාජා භවතු දම්මිකු